අයිබුවන් සහරු එඩියුකේෂන් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා ඔබ සියලු දෙනාම. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී විෂයපතයක් තමයි සෞන්දර්ය කියලා කියන්නේ. එතනින් සංගීතය මේ සියලු කලාවන් එකතු කරන සෞන්දර්ය විෂය විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ සංගීත විෂයේ රසතැන් ගැඹුරුතැන් හොයාගෙන යන්න අපත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටින ගමන් මම අද මේ වැඩසටහන මෙහෙවමින් ඉදිරිපත් කරන්නේ පමල්ක මංජිත කරුණානායක. මාත් එක්ක අද සහාය වාදනයෙන් එකතු වෙන්නේ කමිඳු අභිෂේක් කුරේ. ඉතින් අද උසස් පෙළ විෂය ධාරාවේ පෙරදිග සංගීතය කියන විෂය ඔස්සේ උසස් පෙළ දරුවන් අරමුණු කරගෙන සහ උසස් පෙළ විෂය සහ පාසලේ සංගීත උගන්වන ගුරු දෙමාපියන් අරමුණු කරගෙන තමයි අද මේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ. අද දිනේදී රාගධාරී සංගීතයේ එන ආසාවරී රාගය ඉදිරිපත් කරලා රාගයක් සංවර්ධනය කරගෙන අපි ගායනා කරන්නේ කොහොමද කියන විශේෂ අංගය තමයි ඔයගොල්ලන්ට අද අපි මේ නාලිකාවේ මේ වැඩසටහනින් ගෙනෙන්නේ. ඉතින් මම පළමුවෙන්ම ආසාවරී රාගය ගැන කෙටි ඓතිහාසික විස්තරයක් සහ රාගයේ පරිචය පිළිබඳ කෙටි විස්තරයක් කරන්නම්. ආසාවරී රාගය අපි බොහෝ දෙනා වරද්ද ගන්නවා ආශාවරී කියන නමින්. නමුත් මේක ආසාවරී සයන්න මූලික වෙන්නේ හේතුව සාවේරී කියන ගෝත්‍රය නැත්නම් සව්වේරී කියන ගෝත්‍රය පදනම් කරගෙන නිර්මාණය වෙන නිසා. තවත් එක් මතයක් තමයි ආසා වෛරී කියන වචන දෙක එකතුල හැදෙනවා කියන එක. වෛරී කියන්නේ වෛරක්කාරයෝ පවා ආශා කරන්නා වූ කියන අදහසෙන් ආසා වෛරී කියන නම ආසාවේරී ආසාවරී කියලා පරිවර්තනය වුණා කියන එක. රාම අවතාර වීර කියන සංගීතඥයා විසින් ලියන ලද එක් ග්‍රන්ථයක සඳහන් වෙනවා ආසාවරී රාගය වයස අවුරුදු 13ක ගැහැණු දරුවෙකුට සමාන කරලා තියෙනවා. ඉතින් ඒ දරුවාගේ තියෙන ලක්ෂණ මේ රාගයේ පිළිඹු වෙනවා කියන දේ. භාවිතයේදී ප්‍රායෝගිකව ආසාවරී රාගයේ ගැඹීර ප්‍රകൃතිය නිරූපණය කරන රාගයක්. මේක රාගිනියක් රාගමාලා චිත්‍ර දකින කෙනෙක්ට මම හිතන්නේ ඔයාලට මේ වීඩියෝවේ අවසන් වෙලා බලන්න පුළුවන්. අපි සබැඳියක් හෝ දිගුවක් පහතින් දක්වන්නම්. රාගමාලා චිත්‍රවල දූදරුවනේ දක්වලා තියෙන ආසාවරී රාගයේ ගෝත්‍රික කාන්තාවක් උඩුකය නිරුවත් යට මොනරපිල් හැඳගත් ගුහාවක කැලයක් ආශ්‍රය වාසය කරනවා නාගයන් ධරණය කරගෙන නාගයන් අතෙහි වෙලාගෙන ඉන්න රූපයක් තමයි දැක්වෙන්නේ. ඉතින් මේ ආසාවරී රාගයේ තියෙනවා යම් මායාකාරී ස්වභාවයක්. ඒක රාගයේ ගායනා කරනකොට බොහෝ දිනකට තේරෙන්න පුළුවන් විවිධාකාරයෙන්. මේ රාගයේ තියෙන්නේ විප්‍රලම්භ ශුංඝාර කියන රසය. ශෘංගාර රසයේ එන එක්තරා පැතිකඩක්. ඉතින් මේ ආසාවරී රාගය වර්තමානයේ පවතින තාට පද්ධතියෙන් බලපුවහම භාත්කන්න පඬිතුමා ආසාවරී තාටය කියලා තාටයකුත් වෙනම නම් කරලා තියෙනවා. ඒකට හේතුව ආසාවරී රාගයෙන් බිහිවෙන බොහෝ රාග නිර්මාණය වෙලා තිබීම. ඉතින් ඔයගොල්ලන්ට තව කියන විශේෂ දෙයක් තියෙනවා මෙතන. පණ්ඩිත නාරායන් මෝරේශ්වර ඛරේ කියන මරාඨි ජාතික සංගීතඥයා විසින් හඳුන්වා දෙනවා මේ තාට පද්ධතියෙන් පසුව ඉන්දියාවේ රාග වර්ගීකරණ ක්‍රමයක් රාගාංග රාග පද්ධතිය. ඉතින් මේ රාගාංග රාග පද්ධතියේ ප්‍රධානම රාග වර්ගයක් තමයි ආසාවරී රාගාංග පද්ධතිය නැත්නම් ආසාවරී අංග කියන කොටස. ඉතින් අද අපි මේ ආසාවරී රාගය කොහොමද අපි ආලප් කරන්නේ, මේ රාගයෙන් පල්ට එකක් ඩිවලොප් කරගන්නේ කොහොමද, දියුණු කරගන්නේ කොහොමද, ඒ වගේම ඔයාලා හැමදාම ඉස්කෝලේ ඉගෙන ගන්නේ තීන් තාලේ විතරනේ. ඉතින් අද මම ඔයාලට පොඩි වෙනසකට රූප කියන මාත්‍රා හතක තාලෙන් ප්‍රබන්ධයක් නැත්නම් අපි හින්දි භාෂාවෙන් බන්දිෂ් කියලා කියනවා රූපක තාලයට ප්‍රබන්ධ වුණ එක් ගීතයක් ඛ්‍යාල් ගීතයක් උගන්වන ඔයාලට. ඉතින් අපි බලමු මේ ආසාවරී රාගය කොහොමද ඩිවලොප් වෙන්නේ කියලා. අපි මේ රාගයේ ආරෝහණ අවරෝහණ පළවෙනියෙන් බලමු. ඕම් ශ්‍රී අනන්ත මාගර්
ආරෝහණේ ගන්ධාරය සහ ධෛවතේ වර්ජ වෙනවා. නමුත් එක්තරා අවස්ථාවකදී මේ රාගයේ විශේෂිත වූ ප්‍රබන්ධවල නිෂාදය ආරෝහණේ භාවිත වන අවස්ථා තියෙනවා. ඉතින් ඔබ හදිස්සියේ හෝ යම්කිසි ගීතයක නිෂාදයේ යෙදෙනවා දුටුවොත්, නිෂාදයේ ශ්‍රවණය වුණොත් එකපාර ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මේක මේ රාගයත් එක්ක සම්බන්ධ වෙනවා පුතේ. ජවනපෝරි කියන රාගය, දර්බාරි කනඩා කියන රාගය සහ අඩානා කියන රාගය. ඊට අමතරව තව රාග කිහිපයක් තියෙනවා, දේවගාන්ධාර, ගාන්ධාරි කියලා. ඒවා අපිට මේ අවස්ථාවේ අවශ්‍ය නැති නිසා මම විස්තර කරන්නේ නැහැ. ඉතින් අර රාග ත්‍රිත්වය මං කලින් කිව්ව ජවනපෝරි, අඩානා, දර්බාරි කනඩා කියන රාගවලටත් මේ නිෂාදයේ භාවිත වීම වෙනවා. ඉතින් කෙනෙක් පටල ගන්න පුළුවන් මාපාදාසා කියලා විතරයි ආසාවරි යන්න පුළුවන් කියලා. ආසාවරි අංගය මාපාදාසා, ආසාවරි ලක්ෂණේ පේනවා. නමුත් ඇතැම් ගීතවල මාපාදාසා සනිගරසනි සදාපා මාපාදාසා මපද සාද රේම පනිද මප දය කර යෙදෙන්න පුළුවන්. මේ රාගේ න්‍යාස් ස්ථාන, න්‍යාස් වෙනවා කැනපති නවතිනවා, අපි ගිමන් හරින ස්වර. ඕනෑම රාගයක න්‍යාස් වෙන්නේ ඒ රාගේ වාදීස්වරයත් සංවාදීස්වරයත් ප්‍රධාන කරගෙන තව එක්හෝ ස්වර එකක් හෝ දෙකක්. ඉතින් මේ රාගයේදී ධෛවතේවාදී වෙනකොට ගාන්ධාරය සංවාදී වෙන අතරම න්‍යාස්ථානි විදියට මධ්‍ය සජ්ජය, නැත්නම් අපි ආධාර සජ්ජය උපකාර කරගන්නවා. ජවනපෝරි රාගයට යනකොට ධෛවතේ ගාන්ධාරය බාත්කන්න පඬිතුමා දක්වලා තියෙනවා වාදී සංවාද විදියට ක්‍රමික පුස්තක මාලිකා කියන පොතේ. ඒ රාගයේ න්‍යාස් වෙන අනිත් ස්වරය තමයි පංචමය. ඉතින් ඔයාලට වෙන් කරගන්න සරල ස්වර සංගතියක් තමයි මා පද මා පගරේ මා මා ප. පංචමයට ඉන්නේ ජවනපෝරි. ආසාවරි මා පද මා පගරේ සා සජ්ජය ආධාර වෙනවා. නවතින්නේ සජ්ජය. ඉතින් මේ රාගයේ ගම්භීර ප්‍රකෘති වෙනකොට මන්ද්‍ර සප්තකයේ ආශ්‍රය කරනවා වගේ මද්ද සප්තකෙත් යනවා. ඇතැම් අවස්ථාවල උච්ච සප්තකයට නැත්තම් තාර සප්තකයේ වර්ධනය වෙලා නැවතත් මද්ද සප්තකයට විස්තර වෙන්න අවකාශය තියෙනවා. ජවනපෝරි කියන රාගයේ මධ්‍ය සහ තාර සප්තක තමයි විස්තර වෙන්නේ. එතකොට අපිට මේ රාග දෙක පැහැදිලිව වෙනස හඳුන ගන්න පුළුවන්. අර කලින් කිව්ව දර්බාරි රාගයත් ආසාවරි රාගය දෙන්නම පූර්වාංග ප්‍රධාන විදිහට තමයි හැසිරෙන්නේ. ජවනපෝරි සහ අඩානා කියන රාග දෙකම උත්තරාංග ප්‍රධාන විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් අපි මේ රාගය දැන් ආසාවරි රාගය අපි බලමු. ගාන්ධාරි ධෛවතේ වර්ජ වෙනවා කිව්ව නිසා එනකොට කොහොමද එන්නේ අවරෝහණය? ස්වර හතම තියෙනවා. එතකොට අපි මේ රාගය හඳුන ගන්නවා රාග ජාතිය වර්ග කරනකොට අවුඩව සම්පූර්ණ රාගයක් විදිහට. ඉතින් ඔයාලට මේ රාගයෙන් මම ස්වර සංගීත කිහිපයක් දැන් ඉදිරිපත් කරනවා. ඔයාලට පුළුවන් මාත් එක්ක මේව මම දෙපාරක් කියන්නම්, රිපීට් කරන්න පුළුවන් මාත් එක්ක. ඒ වගේම ඔයාලට පුළුවන් මම කියලා දෙන්නම් මේ ස්වර සංගති කිහිපයක්. අපි උදාහරණයක් විදිහට සංගති තුනක් අරගමු. එතනින් කොහොමද ආලාපයකට මේක දියුණු කරගන්නේ කියන එක. පොඩි වෙනසක් තේරෙනවා. ඍෂභේ හැම වෙලෙම සර්ජය ආධාර කරගෙන ඉන්නේ කියනක. ගාය රේ සා නෙමෙයි ගාය රේ සා.
රේ රේ සරේ ගාය රේ සා සරේ මා පයි නිධා මා පා නැවතත් සරේ මා පයි නිධා මා පා මා පයි දාදා සා අපි නැවතත් එකතු කරනවා සජ්ජයට පැමිණෙන්න සංගතයක්. මා පද මා පපගයි රේ සා නැවතත් මා පද මා පපගයි රේ සා. දැන් පුතේ රාගේ සංගති ටික සම්පූර්ණයි. අපි රාගේ පැහැදිලිව පෙන්වුවා මේ තමයි ආසාවරී රාගය කියන එක. දැන් මං ඔයාලට කියලා දෙන්නේ මුලින් කිව්ව සංගති. මට සමහර සංගති මාරුවේ, මොකද ආලාපයකින්දී අපි කටපාඩම් කරලා කියන දෙයක් නෙමෙයි. අපි මේ වෙලාවේ නිර්මාණය කරලා රාගයට අදාළ රාමු ඇතුළේ ඉඳගෙන තමයි නිර්මාණය කරලා කියන්නේ. ඉතින් ඔයාලටත් ඒ දේ උගන්වන්න තමයි ගුරුවරයෙක් ඉස්සෙල්ලම ගුරුවරයාව කොපි කරලා ගුරුවරයා කියන දේම කියලා ආලාපය අල්ලගන්න කියලා කියන්නේ. දැන් ඔයාලට හදිසිය දැන් මේ සංගතියක් බැරුණොත් පොඩ්ඩක් ආපස්සට වීඩියෝ එකේ දාලා ඒ සංගතය ටික ආපහු ලියාගන්න. ලියලා මේ ටික දැන් මං ආපහු කියලා දෙනවා. ඩිවලොප් කරන්නේ කොහොමද? එක ස්වරෙන් ස්වරයට ඩිවලොප් කරන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා ආධාර සර්ජය අපි හොඳට ස්ථාපිත කරගන්නවා. ඒකට අපි ඕම්කාරය පාවිච්චි කරනවා. ඇතැම් ගරානවල පුතේ ගුරුකුලවල මෙන්න මේ ශ්ලෝකය විෂ්ණු දෙවියන්ට මෙන්න මේ ශ්ලෝකය අපි පාවිච්චි කරනවා. ඒක අපි විෂ්ණු දෙවිය ලෞකික දේවල් වලට අධිපතිකම දරන නිසා හින්දු ආගමේ හැටියට අපි ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනවා. සරස්වති දේවියගෙන් නෙමෙයි හැබැයි මේක අපි ප්‍රාර්ථනාව කරන්නේ විෂ්ණු දෙවියන්ට. ඒක හේතුව විශේෂ කරලා කියන්න හේතුවක් අපි දන්නේ නැහැ. ගුරුකුලවල පාවිච්චි කරන ක්‍රමය මම ඉගෙන ගන්නේ කලාරාම්නාත් මැඩම්ගේ. මේ අවස්ථාවේදී මට ගුරුවරු ගොඩක් ඉන්නවා. මේ අවස්ථාවේ මම ඉගෙන ගන්නේ කලා මැඩම්ගේ. මැඩම් මේමති ගරානායකේ පණ්ඩිත් ජස්රාජ් ගුරුජීගෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඒ ගුරුජී කියපු ශ්ලෝකය තමයි මේක. ඕම් ශ්‍රී ආනන්ත අපි දැන් ඉස්සෙල්ලා කිව්වේ සා ධා ධා පා ධා සා. දැන් අපි බලමු කොහොමද මේක ඩෙවලොප් කරන්නේ. ටිකක් ටයිම් එක වැඩිපුර වෙන ආලාපික කරන්න ප්‍රති අපි විස්තරය කරන කාලය අපි දීර්ඝ කරගන්න. සංගතියට අග්ගාල ඉවරයි. සා ධා ධා පා ධා සා කොහොම සංගතිය පිහිටෙනවා. නමුත් ආලාපයක් වෙන්නේ නැහැ. ආ මේ ස්වර තුනම තවත් ආකාරයකින් පාවිච්චි කරන මම මේක මැදම මම ස්වර කියන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ස්වරයක් උච්චාරණය කරනකොට උච්චාරණය
කිරීමෙන් පවා භාවයන් සහ රසයන් නිෂ්පත්ති කිරීම අමාරු වෙනවා. ඒ නිසා අපි ආකාරය, ඒකාරය, ඌකාරය, ඊකාරය, ඕකාරය ආදී අපි පොදුවේ ආකාරය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි ස්වර අක්ෂරයක් උපයෝගී කරගෙන අපි ආකාරය කියලා හඳුන්වනවා පොදුවේ ඒ මොනවා හෝ අක්ෂරයකින් ආලාපයේ ඉදිරිපත් කිරීම. ඉතින් මේක ස්වර වලින් කියවුවොත් සදා පද සදා නිදා පා. එතකොට පොඩි කලබලයක් ඇති වෙනවා. මං කියන්නේ මම හිතන්නේ දූදරුවන්ට පැහැදිලි ආලාපයක් පුතේ ගීතය අපි ප්‍රසංගයක හෝ යම්කිසි දෙයක වේවා ශාස්ත්‍රාංගයක මූල ආරම්භයට ගන්න ආලාපයකින් තමයි අපි ඉන්ට්‍රොඩක්ෂන් කියලා කියන්නේ. කියන්නේ අපි විස්තර කරලා මෙන්න මේ රාගයේ ලක්ෂණ මෙහෙමයි, මෙයාගේ හැසිරීම මෙහෙමයි, ගම්භීර ප්‍රകൃති කියලා මං කලින් කිව්වේ. එතකොට මෙයාගේ ගාම්භීරත්වය පෙන්වන්න ගිහලා ස්වර ගොඩක් කියුණොත් එයාගේ ප්‍රകൃතිය චංචල වෙන්න පුළුවන්. ඒ නිසායි අපි බොහොම කල්පනාවෙන් ආලාප කරනකොට ඒ ආශ්‍රිතව තියෙන අනිකුත් රාග ගැන අවබෝධයක් ලබා ගන්න ඕන හේතුව, ප්‍රධාන හේතුව ඒකයි. ඉතින් මං දෙවෙනි සංගතියට එනවා. සරේ මා පගා රේ සා. දැන් මේක කොහොමද අපිට පොඩ්ඩක් ඩිවලොප් කරන්න පුළුවන්? පැහැදිලි ඇති කියලා. ඉතින් මේ ආලාපයේ පොතේ ඇත්ත කතන්දරේ උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක වියුක්ත සංකල්ප කියලා අපි හඳුන්වනවා. වියුක්තය කියන්නේ මේක ටිකක් සංකීර්ණයි උගන්වන්න ගියාම. නමුත් මෙතෙන්ට යන්න අවශ්‍ය මාර්ගය තමයි ගුරුවරයෙක් හැම වෙලේම ගුරුවරයෙක් දරුවෙක්ට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට මම දැන් මේ කියලා දෙන්නේ එක්තරා මාර්ගයක් විතරයි. ඔයාලා දැනගන්න ඕනේ තනියෙන් කොහොමද ආලාපයක් එහා මෙහා කරලා සොර එහා මෙහා කරපුවාම මොන වගේ රසයක්, මොන වගේ සංගතියක්ද නිර්මාණය වෙන්නේ. අන්නේ නිර්මාණය වෙන සංගතිය අපි පෙර ඉගෙන ගත්ත ආරෝහණයට සහ අවරෝහණයට පටහැනිද, ඒකට උචිතයිද, වාදී සංවාදී වලට ගැළපෙනවද, මම කියන දේ තුලින් රාගයේ භාවයේ ඉස්මතු වෙනවද කියන කාරණා කිහිපය සම්පූර්ණ වෙනවනම් ඒ ආලාපය සාර්ථක ආලාපයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම දැන් මෙතනින් උච්ච සප්තකයේ දක්වා මේ ආලාපයේ ඩිවලොප් කරන හැටි මම ඔයාලට කෙටි සංගතියක් කියලා දුන්නා ඉස්සෙල්ලා. මා පදසනිදාපා මමයි පංචමයට ගන්නවා. දැන් මේක අපි ක්‍රම කිහිපයකින් ආලාපය නිර්මාණය කරගන්න පුළුවන්. උච්චසත්ජය මම ගොඩක් ස්ථාවර කරගත්තා. රිජිඩ්, හෙලවෙන්නේ නැති වෙන්න මම පිහිටවනවා සත්ජය. ඒකට හේතුව ඕනෑම රාගයක සත්ජය අතහැර ගානා කරන්න බෑ කියලා නීතියක් තියෙනවා. මේක අත්හරින රාගයක දෙකක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මේ රාගයේ සත්ජය පිහිටවන්න පුළුවන් පුතේ අපිට. ඕක මට වෙන ස්වරයක නවත්තන්න බෑ. මම ඔක ඍෂභේ නැවැත්තුවා.
ඍෂභේ න්‍යාස්වීමෙන් දර්බාරි රාගේ ඡායාව වැටෙනවා. ඒ නිසායි අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්නෙ වාදී සංවාදී සහ න්‍යාස් ස්ථාන ඉගෙන ගන්න හේතුව එකයි. නිෂාදේ නැවතුණු මා පදා සානී තිරණ එහාටත් නෑ මෙහාටත් නෑ කියන මූඩ් එකක් එනව නේද? ඒක සුදුසු නැහැ. මධ්‍යමේ නැවතුණු මා පදා සානී දපමා ඒකත් ගැලපෙන්නේ. මම කියන්නේ පැහැදිලි ඇති ඔයාලට. ඉතින් අපි අඳුර ගන්න ඕනේ මේමය. මේක ඔයාලට තනියෙන් අර ඔයාලා පොඩි කාලේ විද්‍යාව ඉගෙන ගන්නකොට ආවර්තිතාවගුව මතක තියාගන්න විවිධාකාරයේ කතන්දර ගොඩනගන්න. ඒ ආකාරයෙන් ඔයාලට මේ රාගයක ගමන තීරණය කරගන්න යම්කිසි ඔයාලගේ වයසට උචිත වෙන ඔයාලා කැමති විහිළු කතාවක් හෝ එහෙම නැත්නම් මොනවා හරි ප්‍රේම කතාවක් හෝ යම්කිසි ඔයාලා කැමති මාතෘකාවකින් කතාවක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. එතකොට මේ රාගයේ ගමන පුතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මම හිතන ආලාපයක් සාමාන්‍ය වශයෙන් දියුණු කරගන්න හැටි මම බොහොම කෙටියෙන් පැහැදිලි කරේ. අපි වෙනම දවසක වෙනම වැඩසටහනකින් අපි බලමු ආලාප ගැනම කතා කරන දවසක අපි බලමු කොහොමද ඔයාලට තනියෙන් සංගති කිහිපයක් දීලා මේක ඩිවලොප් කරන්න අපි උත්සාහයක යෙදෙමු. මෙතනින් එහාට අපි සාමාන්‍යයෙන් ආරෝහණ අවරෝහණ ප්‍රසංගයකදී ගායනා කරෙන්නේ නැහැ. ඒක අපි දැනගැනීම පිණිස තියෙනවා. එතනින් ගොඩනැගෙන සංගති වලින් තමයි රාගයක් නිර්මාණය කරගන්නේ. අපි දැන් යමු ප්‍රබන්ධයට. මේ ප්‍රබන්ධයේ ක්‍රමික පුස්තක මාලිකාවේ තියෙන්නේ මට ඔයාලට කියන්න වරුණ එක කාරණයක් තියෙනවා. ආසාවරී රාගයේ පුතේ ධෘපද් ගායකයන් විසින් භාවිත කරන්නේ කෝමල ඍෂභය සමග. එතකොට මේ රාගය වර්තමානයේදී බොහෝ ගරානාවල අය ශුද්ධ ඍෂභය සමග භාවිත කරනවා. අර මුල් ස්වરૂපය වෙන නමකින් ස්ථාපිත වුණා. ඒකට අපි හඳුන්වනවා නමක් කෝමල ඍෂභ ආසාවරි. සරෙ මා පදා සරෙ නිදා මා පගරෙ සා මං කෙටි ප්‍රබන්ධයක් කියලා පෙන්නන්නම් මේ රාගෙන්. मैं तो तुमरो दास जन्म जन्म से मैं तो तुमरो दास जन्म जन्म से मैं तो तुमरो दास जन्म जन्म से दास की इच्छा पूर्ण कर दो दास की इच्छा पूर्ण कर दे मैं तो तुमरो दास जन्म जन्म से गुनी जन मांगत दान तुम्ही दे सुर बिन कछु न सुहावे मैं तो तुमरो दास मैं तो तुमरो दास मैं तो तुमरो ඔය තමයි කෝමල ඍෂභාස. ඔය තමයි පුතේ ආශාවරිරාගේ ආසාවරිරාගේ මුල් ස්වરૂපය. අද වෙන නමකින් තියෙන්නේ. අපි අද ඉගෙන ගන්නවා මේක ක්‍රමික පුස්තක මාලිකා කියන ග්‍රන්ථයේ ආසාවරිරාගේ යටතේ දීලා තියෙන ප්‍රබන්ධයක්. හා නන්දලාල අතිහි රසාල නිරතත සංග ගෝපී ග්වාල එක මාධුරි බාජත බීන මාධුරි බන්සුරි කඨතාල. මේක තියෙන්නේ කෝමල ඍෂභ ආසාවරි රාගෙන්. මම අද ඔයාලට මේක ඉදිරිපත් කරන්නේ ශුද්ධ ඍෂභ තියෙන නැත්නම් සාමාන්‍ය ආසාවරි රාගේ. ඉතින් මම ප්‍රබන්ධේ කෙටි ඉදිරිපත් කිරීමක් කරලා අපි බලමු තාන අලංකාරයක් ගොඩනගා ගන්න කොහොමද කියන එක. මම විනාඩි 5ක් 10ක් වගේ කාලයකට මම කෙටි ඉදිරිපත් කිරීමකට යන්නම්. එතකොට ඔයාලටත් දෙයක් ඉගෙන ගන්න දෙයක් එකතු කරගන්න අවස්ථාවක් හම්බේ. Yeah.
Sare ma pa ha nand la la re ri sa re sa ni da pa ma pa ga re sare ma pa da pa ha nand la ye ba da re ri sa sa ni pa ra sa ni da pa ma da pa ma ni da pa re ma pa ni da pa ma pa ma ga re sare ma ma pa da pa ma ma pa da pa mama pada pada ma pa ma ga re sa re ma pa ha na ha na ha na da na
Sani da pa, da ma pa da re re sa sa ni ni da da pa pa ma ma ga ga re sa de ma pa ha na na na. දැන් චුට්ටක් හතිහරින ගමන් තමයි කතා කරන්නේ. ආසාවරි රාගය ඔයාලා ගොඩක් අය ඉගෙන ගති ප්‍රසිද්ධ ප්‍රබන්ධ තුනක් තියෙනවා. අඛියාලාගේ, අරේ මන සමජ සමජ, තව එක ප්‍රබන්ධයක් තියෙනවා. මට ඒකේ වචන මතක් වෙන්නේ. එතකොට මේ කොයි ප්‍රබන්ධයේ ගැයුවත් පුතේ ආසාවරි රාගය වෙනස් වෙන්නේ නැහැ. රාගයේ ස්ට්‍රක්චර් එක, ෆ්‍රේම් එක, රාගේ භාවය සියලු දේම එකයි. ඔයාලා ඉගෙන ගත යුත්තේ රාගේ සංගති ටික සහ අපි අර පෙර කතා කරපු විශේෂ ලක්ෂණ ටික විතරයි. ඉතින් දැන් අපි බලමු පල්ටා එකක් කොහොමද තාන්න එක්ක ඩෙවලොප් කරන්න කියලා. ඔයාලට උපජ් කරන හැටි මට මේ අවස්ථාවේ කියලා දෙන්න අපිට කාලය මදි. බාන්ට් සහ උපජ් කියන දෙක. ඉතින් අපි ඒක වෙන දවසකට දාගමු. ඔන්න සෙෂන් දෙකක් පොරොන්දු වෙලා තියෙනවා දැන් ආලාප් එකයි. රාගයක මැද කොහොමද ඩිවලප් කරන්න කියන එක. ඉතින් මේකත් එක්ක අපි දැන් තාන් ගැන කතා කරපු නිසා මම පොඩි පාල්ට එකක් දෙන්නම් ඔයාලට. පාල්ට එකක් කියන පුතේ ස්වර අභ්‍යාසයක් තමයි. හැබැයි ඒක ත්‍රිකෝණාකාරව තමයි විස්තර වෙන්නේ. පා ප ම ප ධ ප. මේ තමයි බේස් එක. කැච්මන්ට් ඒරියා කියලා අපි මේකට කියනවා. පෝෂක ප්‍රදේශය මේක. ප ප ම ප ධ ප. දැන් ආරෝහණ ප්‍රකාරව හෝ අවරෝහණ ප්‍රකාරව ඔයාලට මේක ඩිවලොප් කරන්න පුළුවන්. රාගයේ ආරෝහණ අවරෝහණ බේස් කරලා. ප ප ම ප ධ ප. අපි ඒ පැත්තට ගත්තොත් ධායකෙන් පස්සේ නීයකට යන්න පුළුවන්. හැබැයි නී තියෙන්නේ අවරෝහණේ විතරයි. ප ප ම ප ධ ප. අවරෝහණනේ නී ධ ප. ප ප ම ප ධ නී ධ ප. එන්න පුළුවන්. ප ප ම ප ධ නී ස නී ධ ප කියලා යන්න බෑ අපිට. ඇයි? එතකොට ජවනපුරි රාගය වෙනවා. එතකොට අපි නිෂාදේ අතෑරලා යනවා. ප ප ම ප ධ ධ ස නී ධ ප. නියකනට මොකද කරන්නේ? ධායක දෙපාරක් කියනවා. කවුරුත් එපා කියන්නේ ප ප ම ප ධ ප. ප ප ම ප ධ නී ධ ප. ප ප ම ප ධ ධ ස නී ධ ප. ඊළඟට ප
papa ma pa dha dha sa re sa ni dha pa papa ma pa dha dha sa re ga re sa re sa ni dha pa api or nang join karna ma pa ma ga re sa then sampurna then oka papa ma pa dha papa pa ma pa dha ni dha pa papa ma pa dha dha sa ni dha pa papa ma pa dha dha sa re sa ni dha pa papa ma pa dha dha sa re ga re sa re sa ni dha pa ma pa ma ga re sa ඔය පල්ටයක ඕකම තාන්න එකට කිව්වොත් ඕන මනුස්සයෙක් අල්ලගන්නව අර අරිය පල්ට එකක් නේ කියන්නේ ඒක තාන්න එකක් නෙමෙයි ආනන්ද ලාල හති රසාල පපම පද පපම පද නේද පපම පද දස නේද පපම පද දස රේ තනේද පපම පද දස නගරේ සයේ සනේද පපම ගරේ සහාන දැන් ඔක තාන්න එකක් වෙන්නේ කොහොමද? ඔයාලට කැමති තැනක රිපීට් කරන්න. කැමති තැනකින් හිස් තැනක් තියන්න. කැමති තැනකට තව රාගේ ආරෝහණ අවරෝහණ හිතලා කොටසක් එකතු කරන්න. පපම පද 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 පපම පද නින්ද පපම 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 පද දස නින්ද පස නින්ද ප දැකද? ආ එකම සුරේ වැඩිපුර කිව්වොත් එපා කියනවද කවුරු? පපම පද දස රි 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 ස නි ද ප ආ මේ පැත්තට අපි ඩෙවලොප් කරනවා පපම පම ග රි ස පපම පම පම ග රි ස පපම පම ග රි ස දස රි ම ග රි ස පපම පම ග රි ස ද ප දස රි ම ග රි ස පපම පම ග රි ස ද පම ප දස රි ම ග රි ස පපම පම ග රි ස නි ද පම ගරි ම ප දස රි ම ග රි ස එච්චර යන්න ඕනේ. හරි. ඔයාලට පහසු එක පල්ට එකක් ගන්න පුතේ. උසස් පෙළට නම් පල්ට එකකින් නිර්මාණය කරන්න තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණයට මම හිතන්නේ එක ප්‍රශ්නයක්. පල්ට ආශ්‍රිතව නිර්මාණයක් කරන්න තියෙනවා. ඉතින් ඔයාලා එක පල්ට එකක් ලෑස්ති කරගන්න. පපම පද පපම පද නිද පපම පද දස නිද පපම පද දස රි ස නිද පපම පද දස රි ග රි ස රි ස නිද පපම පද දස රි ම ම ග රි ස රි ස නිද පම පම ග රි ස මේ වේගෙන් නෙමෙයි. papa ma pa dha pa 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 ma pa dha ni dha pa 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 ma pa dha dha sa ni dha pa 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 ma pa dha dha sa re re sa ni dha pa 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 ma pa dha dha sa re ga re sa ni dha pa එක ස්වරයක් පාසා ඔයාලගේ නිවර නිර්වද්‍යතාවේ තියෙන. තව පාඩක. pa dha sa sa ni dha pa pa dha sa sa ri ri sa sa ni dha pa පද සස නි රි ග රි ස නි ස නි සස නි ද ප දැන් මම මේ හදලා කියන්නේ මේ වෙලාවේ පද සස නි ද ප පද සස රි රි සස නි ද ප පද සස රි රි ග ග රි රි සස නි ද ප පද සස රි රි මම ග ග රි රි සස නි ද ප පද සස රි රි මම ප ප මම ග ග රි රි සස නි ද ප මම ප ප මම ග ග රි රි ස පැහැදිලි ආ ඔයාලට අවශ්‍ය නම් පාරට දෙකම කලවම් කරන්න පුළුවන්. පවම පද පපම පද දස නිද ප ආ මෙන්න මේකත් හොඳ එක්සයිස් එකක්. මොකද එකම සැරේ දෙපාර ගන්න. සස රි රි මම පව ද දස ස නි රි ග ග රි රි සස නි නිද ද පප මම ග ග රි රි ස ආ සපට් තාන්න එක ඊළඟ එක්සයිස් එක. සරි ම පද සරි ග රි ස නි ද ප ම ග රි ස තනින් තනින් කඩනවා පුතේ බර දානවා. ආ
ඔලුව හොල්ල හරි කමක් නෑ පුරුදු වෙන්න ඉස්සෙල්ල. එතකොට ඔයාලට මේ ගැන පොඩි අවබෝධයක් හම්බ වෙනවා. මං හිතන දැන් මේ ටික පැහැදිලි ඇති කියලා. රාගයක් ඩිවලොප් කරන පිළිවෙල. පූර්වාලාපය විලම්බලය ගායනා කරනවා නම් විලම්බලය ගීතේ ස්ථායි කොටස සම්පූර්ණ කරලා මධ්‍යාලාප එන්නත් පුළුවන්, මුකඩයක විතරක් කියලා මධ්‍යාලාප කරන්නත් පුළුවන්. ක්‍රම දෙකම ප්‍රශ්නයක් නෑ. අපි ඔයාලට සරලව එක ක්‍රමයකින් යන්න. අපි හිතමු පූර්වාලාපය කරා. හොඳට මතක තියාගන්න ධෘපද් ගායන ශෛලිය තමයි ඕචාරාලාප නැත්නම් නෝම්තෝ මාලාපය කරන්නේ. ඒක බොහෝ වෙලාවක් කරනවා. ඛ්‍යාල් ගීතවලදී පුතේ සංගති 4-5යි, උපරිම සංගති 10ක් ඇතුළත. 10ට යන්නෙත් නැහැ. බොහෝම කෙටි කාලෙක විනාඩි 3ක් තමයි උපරිම යන්නේ. ඒකත් පැය භාගයේ කොන්සර්ට් එකක් නම් තමයි විනාඩි 3 කාලාපයක් යන්නේ. ඉතින් අපි කාල කළමනාකරණය කරන්න ඕනේ. මොකද අපිට කියන්න තියෙන ප්‍රමාණය අපි මුලින්ම කියලා ඉවර කරොත් රාගය මැදදී මධ්‍යාලාප කරන්න හෝ උපජ් කරන්න අපිට තියෙන වපසරිය අඩු වෙනවා. රාගයක් ඉවර වෙන්නේ නැහැ. නමුත් අපේ බුද්ධි මට්ටම සහ අපේ දැක්ම අනුව අපිට අඩු වෙන්න තියෙන ශක්්‍යතාවය වැඩි. ඉතින් පූර්වාලාපය කරනවා, විලම්බලය ගීතේ ස්ථායි කොටස කියලා මධ්‍යාලාප කරලා අන්තරාවලට යන්න කලින් අන්තරා සඳහා ප්‍රවිෂ්ඨ ආලාපයක් කරලයි අන්තරාවලට යන්නේ. ගිහිල්ලා අන්තරා සම්පූර්ණ කරලා නැවතත් ස්ථායිවලට ඇවිල්ලා උපජ් කරන්න කැමති නම් කරනවා, නැත්නම් තානාලංකාරවලට තරමක් වේගය වැඩි කරලා ගන්නවා. මම අද විලම්බලය ගීතයක් ගයන්නේ. අපි වෙන දවසකට විලම්බලය ගීතේ ගායනා කරමු. ඉතින් ඊට අමතරව මධ්‍යලය ගීතයට එනකොට විලම්බලය ගීත එතනින් ඉවර කරලා මධ්‍යලය ගීත එනකොට පෙර පරිදිම ස්ථායි අන්තරා එකපාර කියලා ඉන්නත් පුළුවන් ආලාප කරන්න, නැත්නම් ස්ථායි කියලා ආලාප කරන්න පුළුවන්, නැත්නම් මධ්‍යාලාප අතාරින්නත් පුළුවන්. වලට විලම්බලය ගීතයක් කිව්වට පස්සේ ආපහු ආලාපය කරන්නේ බොහොම කලාතුරකින්. අර අන්තරා ස්ථායි දෙක සම්බන්ධ කරගන්න ආරාපය හැරෙන්න ඉතුරු ආලාප ගොඩාක් අතරලා තානාලංකාර පැත්ත තමයි ගොඩක් වැඩි කරගන්නේ. ඉතින් මං හිතනවා මං කියන එක පැහැදිලි ඇති ඔයාලට කියලා. එතකොට දැන් ඔයාලට ගැටලුවක් ඇති, මොනවද සර් උපජ් කියන්නේ, මොනවද බාන්ට් කියන්නේ. අපි ඒ ගැන වෙනම කතා කරමු පුතේ. මොකද ඒක වෙන වෙනම අපි ඉගෙන ගන්න ඕන එකක්. ඒක වෙනකන් ඔයාලට මම පොඩි එක්සයිස් එකක් දෙනවා. මෙන්න මෙහෙම එකක්. අපි හැමෝටම අපුඩි ගන්න පුළුවන් නේ. 1 2 3 4. 1 2 3. මේ කවුන්ට් එක යන ගමන් 1 2 3 4. 1 2 3 4. මම මොකද්ද කරේ? ඕෆ් එකට කවුන්ට් එක කරන. හැබැයි අත යනවා 1 2 3 4. මාත් එක්ක කරමු එකපාර. 1 2 3 4. 1 2 3 4. මේ වගේ තව එකක් ඔන්න. 1 2 3 4. 1 2 3 4. 1 2 3 4. 1 2 3 4. 1 2 3 4. එක නැති වෙන්නත් පුළුවන්. මං කියන දේ පැහැදිලි. මාත්‍රා 4ක් කලින් ඔයාලට අවශ්‍ය නම් අර මෙට්‍රොනෝම් කියලා ඔයාලා දන්නවා මෙට්‍රොනෝම් ඇප් තියෙනවා. ටික් ටික් ගාලා කාලය මනින එකක් තියෙනවා. ඒක ඇතුලේ දැන් වර මම ඔයාලට මෙහෙම එකක් පෙන්නනවා. මං අභිෂේක් සර්ට 3 තාලේ වාදනය කරන්න කියලා මං ස්වර සාරිමාපා කියන ස්වර හතර අරගෙන මං තව එක ඕන වුණොත් මාගාරීසත් ගන්නවා. අරගෙන මං පෙන්නන්නම් කොහොමද මේක. මේකට කියනවා පොතේ ඡන්ද. ඡන්ද අපි කොහොමද විවිධ ඇක්සන්ට් එකක් ඉගෙන ගන්නෙ. සලපි ආරෝහණ ආරෝහණ මගම අපි සාරේ මාපදස සනිධාපමගරේසා සාරේ මාපදස සනිධාපමග රේ සා සා ආ රේ මා ආ පා ආ දා සා සා නී දා පා මා ගා රේ සා සා රේ මා පා දා සා සා නී දා පා මා ගා රේ සා සා රේ මා පා
සසනෙ දපා මග රේසා මංකින්දේ සරලව පැහැදිලි වෙන්න ඕනේ වාලට. ඉස්සෙල්ල පුතේ පුරුදු වෙන්න අතින් ක්ලැප් එක දාන 1 2 3 4 16ක් යන්න ඕනේ. 1 2 3 4 යන අතරේ ඕෆ් එක කොහොමද දෙන්නේ? 1 2 3 4 ඔතනින් පටන් ගන්න. එතකොට ඔයාලට තාන අලංකාර වාදනය කරන කට්ටියට මේක ගොඩක් වැදගත්. එතකොට ඔයාලට විවිධාකාර පැටර්න්ස් පෙන්වන්න පුළුවන් තාන අලංකාර වාදනය කරනකොට. ගායනයේදී සාමාන්‍යයෙන් ඛ්‍යාල් ගීතයක් ඉවරුනහම තරානා ගීතයකට එන්න පුළුවන්. වාදනයේදී නම් ජාලාවලට යනවා. තරානා ගීතය ජාලා දක්වා වාදනය වර්ධනය කරලා ගයන්න පුළුවන්. නමුත් ඔයාලා තරානා ගීතයක ස්ථායන්තරා කියලා තාන අලංකාර ගයනව නම් ගැයුවට කමක් නැහැ. එහෙම නැත්නම් මධ්‍යලය ගීතයකින් 30යි කියලා නවත්තන්න පුළුවන්. මධ්‍යලය ගීත දෙකක් ගයන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් මම ගායනා කරේ රූපක එකක්. මේක විලම්බලයට බරයි. මේකෙන් පස්සේ මට ඕන නම් මේ ආකාරයෙන් මන්නේ මෙතෙන්ට ආවේ මොකෙන්ද? ආනන්ද නාල ඇති රසාල ආනන්ද නාල ආනන්ද නාල ආනන්ද නාල මම දැන් මේ මොකද කරන්නේ? මම මොකඩයක විතරක් ගායනවා. මේක පර්ෆෝමින් ටෙක්නික් එකක්. බන්දිෂ් එක පටන් ගත්ත ගමන් තබ්ලා වාදන ශිල්පියා පොඩ්ඩක් වැඩ දානවා. හරි, එයාට පොඩ්ඩක් අපි අවස්ථාව දෙනවා. මොකද මමත් සිං කරනවා නම් පැය ගාණක් සිං කරගෙන ඇවිල්ලා විනාඩි ගාණක් මහන්සි නිසා වතුර ටිකක් බොන්න, තේ උගුරක් බොන්න. තේ බොනවා කියන්නේ නැගිටලා ගිහිල්ලා බොනවා නෙමෙයි, බෝතලයක තියාගෙන හැම බොන්න පුළුවන්. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තබ්ලා වාදන ශිල්පියාට දෙනවා. මුකඩයක් ඇතුලේ එයා අපි මුකඩය කරනවා අකියාලාගේ ඒ පේලි විතර. ඒක මම සිං කරන්නේ නැහැ පුතේ. සහාය වාදනයේට ඉන්න හාමෝනියම් එක, ස්වාජ් එක, වයලින් එක, සාරංගික කොමන හෝ භාණ්ඩයකින් අරක රිපීට් කරනවා. මම බන්දිෂ්‍ය කිවරයි පුතේ. දැන් මම තාන්වනට එන්නේ. දැන් ටෙම්පෝ වැඩි මේක වැඩි වුණා. අයියේ මම හිතනවා මට කියන්න පුළුවන් කියලා. හැබැයි මට ප්‍රැක්ටිස් නැත්තම් මට කියන්න බෑ. නාගේ රහත නිසදින කියා නාගේ රහත.
re ma pa da ni da pa da ni da pa pa da ga ni da ri sa ni da pa ma pa da re sa re sa re sa ki a la ga ආකාරයෙන් දැන් මේ එකපාරණ කියන්න ගත්තේ රාගයක් කියන්න පුතේ හරි පොඩ්ඩක් වෝම් අප් වෙන්න ඕනේ. එතකොට තමයි උගුර ටික ටික රිලැක්ස් වෙලා තානාලංකාර වලට අවශ්‍ය නිදහස ලබා දෙන්නේ. සහ ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඉතින් දැන් මේ එකපාර ගත්තට මේ ටෙම්පෝ එකට කියා ගන්න බෑ. මම ඔයාලට මේ පෙන්වුවේ යන ක්‍රමය. ඔයාලා නිරන්තරයෙන් පුහුණු වීම වල යෙදිලා යෙදිලා මේ කාර්ය කරනවා නම් ඔයාලට පුළුවන් මටත් වැඩි හොඳට ගායනා කරන්න. ඉතින් කොයි වෙලේවත් හිතන්න එපා වේගය කියන්නේ තියෙන උපරිම සාධකය කියලා හිතන්න එපා. ඉතින් ඔයාලට මං හිතනවා ආසාවරී රාග ගැන යම් තාක් දුරට දෙයක් අද ඉගෙන ගන්න හම්බෙන්න ඇති කියලා. ඉතින් සහරු එඩ්යුකේෂන් YouTube නාලිකාව ඔයාලට මේ වැඩසටහන් පිළිගෙනෙන්නේ අපි මේ අභිෂේක් සර් සහ මම එකතු වෙලා අපි කරගෙන යනවා සසනි ඉන්ස්ටිටියුට් ෆෝ මියුසික් කියලා තවත් YouTube නාලිකාවක්. එතන පාඩම් මාලාවක් සිද්ධ වෙන්නේ නැහැ පිටු. ඔයාලට මේ දේවල් වලට අදාළ පර්ෆෝමින් පැත්තේ වීඩියෝස් එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඒකේ ලින්ක් එකක් මෙතනට ඇඩ් කරන්නම්. කමෙන්ට් එකට හරි ඩිස්ක්‍රිප්ෂන් එකට හරි එතෙන්ටත් ගිහිල්ලා බලන්න පොඩ්ඩක්. ඔයාලට එතනිනුත් ගන්න දේවල් තියයි. ඊට අමතරව අභිෂේක් සර්ගේත් කවිඳු අභිෂේක් කියලා YouTube නාලිකාවක් තියෙනවා. මගෙත් පමල්ක කියන නමින් YouTube නාලිකාවක් තියෙනවා. වැදගත්ම කාරණේ තමයි රාගයක් ඉගෙන ගන්නකොටේ ඔයාලා නිවැරදි ගුරුවරයෙක් තෝරගන්න ඕනේ. මම කියන්නේ ලංකාවේ හිටපු ගුරුවරු හොඳ නැහැවත් ලංකාවේ ගුරුවරු සුදුසු නැහැ කියන කතාව නෙමෙයි. අපි හැමෝම අප්ඩේට් වෙන්න ඕනේ කාලයත් එක්ක. අපි මේ විෂය ඉස්සරහට අරන් යන්න නම් නවකයෝ සියලු දෙනා මේ දේවල් තාක්ෂණයත් එක්ක එකතුලා යනා වගේම අපිට කලින් පරම්පරාවල සියලුම දෙනාත් මේකත් එක්ක එකතු වෙලා අප්ඩේට් විය යුතුයි. ඉතින් දූදරුවෝ අපිටත් පස්සේ එන පරම්පරාව තාක්ෂණ ලෝකේ ඉපදෙන්නේ ෆෝන් එක අරන්නේ ඒකනේ නේද? එතකොට අපිට වැඩි ගොඩක් දේවල් එයාලා දන්නවා. ඉතින් ඔයාලා මේ ඉන්දියානු සංගීතයේ තව අපි නොදුටු පැති තියෙනවා පුතේ ඕන තරම්. ඉන්දියානු සංගීත නෙමෙයි රට රටවලට අප්‍රිකාව, කොංගෝ ඊට පස්සේ කොහෙද අප්‍රිකාව කිව්වනේ මම දැන් කොරියාව, ජපානය ඊට පස්සේ කොහෙද ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ස්විස්තලන්තයේ එක එක රටවල විවිධ සංගීත ක්‍රම තියෙනවා. මේ හැමදේම ඊට පස්සේ රෙගේ, පොප්, හැවි මෙටල්, මෙටල් නේ, ජෑස් මියුසික්, පොප් මියුසික්, ක්ලාසිකල් මියුසික්, වෙස්ටර්න් ක්ලාසිකල් මියුසික් මේ හැමදේම අහන්න. ඉතින් YouTube එකේ හොඳ තැනක්. ඉතින් මේ පාඩම් මාලාව ගෙනෙන සහරු අධ්‍යාපන ආයතනයේ මේ කාර්ය මණ්ඩලයට සහ සහරු එඩියුකේෂන් නාලිකාව subscribe කරන්න අනිවාර්යෙන්. මේක link එක copy කරලා අරන් share කරගන්න. මේක like කරන්න, comment එකක් දාන්න, ප්‍රශ්න තියෙනවා නම් අපි උත්තර දෙන්නම් හැකි විදිහට. එතකොට ඔයාලට ඉස්සරහට කරන්න අවශ්‍ය ඔයාලා කැමති වීඩියෝස් තියෙනවා නම් ඒ වගේ විස්තර දාන්න අපිට ඒව එතකොට සූදානම් කරලා ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලට මම හිතනවා සහරු අධ්‍යාපන ආයතනයේ සහ සසනි සංගීත ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලට අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් තියෙනවා.
සසනි ශ්‍රී ලංකා.com කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලට පන්ති සඳහා රෙජිස්ටර් වෙන්න පුළුවන්. උසස් පෙළ සඳහා අවශ්‍ය සියලුම විෂයන් එකම තැනකින් ඔයාලට කරගන්න අවස්ථාව තියෙනවා. භාත් කණ්ඩේ සංගීත විභාග, ජාතික සංගීත විභාග ඇතුළු විශ්වවිද්‍යාල මට්ටම දක්වා සංගීත නිපුණ ආදී විභාග දක්වා සියලු විභාග කුඩා දරුවන්ට. අභිෂේක් සර් තමයි තබ්ලා උගන්වන්නේ, මම ගායනයේ ඉස්රාජු ගන්නනවා, වයලින් උගන්වන්නේ මගේ යාළුවෙක් ඉන්දියාවේ ඩොක්ටර් රාජම් මැඩම්ගෙන් සහ කලා මැඩම්ගෙන් ඉගෙන ගත්ත දක්ෂ ගුරුවරියක්. ඉතින් ඊට අමතරව විශේෂ කියන්නේ විෂයන් ගොඩක් අපි ගාව තියෙනවා. ඉතින් සහරු අධ්‍යාපන ආයතනයේ මේ ඔයාලට දෙන අවස්ථාව, ඒ අධ්‍යාපන ආයතනෙත් එක්ක අපි එකතු වෙලා මේ කරන්නේ දයේ දූ දරුවන් වෙනුවෙන්. දයේ දූ දරුවන්ට සංගීතයේ තියෙන බරපතලකම ගැඹුර තවත් හොයාගෙන යන්න ගවේෂණාත්මකව මේ අධ්‍යාපනයේ යෙදෙන්න අවස්ථාව සහ මාර්ගය පෙන්වන දේ විතරයි දුවේ පුතේ. ඔයාලා අනිවාර්යෙන් දවසට එක දවසට එක් මොහොතක් දෙයක් අහන්න ඕනේ. ශාස්ත්‍රීය සංගීතය දෙයක් කනට ඇහෙන්න ඕනේ. දවසට රම ගානේ පෑය දෙකක් උදේ හවසවත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නේ, ආධ්‍යාත්මික තමන්ගේ පාරිශුද්ධත්වයක් තියෙන්න ඕනේ. ආධ්‍යාත්මික සංගීතඥයා තමයි සංගීතයේ පරම ඵලය නෙලා ගන්න කෙනා. මම මෙතනින් කියන්නේ මේ සිවුරක් පොරවගෙන ඉන්න ඕනේ, කොණ්ඩේ මුඩු කරලා ඉන්න ඕනේ, කොණ්ඩේ ගැට ගහලා ඇටමාලේ දාලා ඉන්න ඕනේ කියන එක නෙමෙයි මෙතනින් කියන්නේ. ආධ්‍යාත්මය දියුණු කරගන්න විවිධ ක්‍රම තියෙනවා. රාගයක් නිවැරදිව ගායනා කළොත් අපි දැහැනකට සමවදිනා වගේ ඒ රාගයේ ආලාපය ඔස්සේ අපිට වෙනම තලයකට යන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒවාට කවදාවත් රැවටෙන්නත් එපා. එකපාර අපිට නිකන් ඔළුවට එලි පේනවා, අපිට හිතට දේවල් එනවා වගේ දේවල් ආවොත් ඒ දේවල් අපිට ඒවා සමහර වෙලාවට සමහර විවිධාකාර සාධක නිසා වෙන්න පුළුවන්. නමුත් භාවනාව සහ සංගීතය එකතු කරගන්නේ වෙනම ක්‍රම තියෙනවා. ඉතින් ඒවා මනා ගුරුවරුන් යටතේ ඉගෙන ගත යුතු දේවල්. ඉතින් ඔයාලට මොකද දැන් යෝග ගැන තියෙනවා, මේ සංගීත චිකිත්සාව ගැන තියෙනවා. මේ සංගීතයේ ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ කතාවක් තිබ්බා, අභිෂේක් සරුත් දන්නවා, සංගීත කරලා මොනව කරන්නද, සංගීත කරලා කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් මේ අපි පෙන්වන්නේ සංගීතයේ තියෙන පැතිකඩවල්. ඉතින් ඔයාලට තව අදහස් තියෙනවා නම් ඔයාලා එකතු කරන්න. අපි එතකොට ඒ දේවල් ක්‍රියාවට නංවන්න අපි උපරිම උත්සාහය දරනවා. මොකද අපිත් තාම තරුණ වියේ ඉන්නේ, අපිටත් ඔයාලගේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා, ඔයාලටත් අපෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ගොඩ නැගෙන තාක්කල් මේ සංගීතය සුරක්ෂිතව ඉස්සරහට යනවා. ඉතින් දයේ දූ දරුවන්ට සහ මේ ලෝකයේ ඉන්න සංගීත ඉගෙන ගන්න සියලු දරුවන්ට සිංහල භාෂාව තේරෙන අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වේවි. ඉතින් අපි පසුකාලීනව බලමු, අන්තර්ජාතික අපිට පිරිසක් එකතුනොත් අපි ඉංග්‍රීසි බසින් හෝ අපි පාඩම් මාලාවක් ගේන්න සහරු අධ්‍යාපන ආයතනෙත් එක්ක අපි කතා කරගෙන යන්නම්. ඉතින් සහරු අධ්‍යාපන ආයතනේ මොනව හරි දැනගන්න අවශ්‍ය නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර්ස් දාලා තියෙනවා. සසනි ආයතනයෙන් පණිවිඩ දැනගන්න අවශ්‍ය නම් නම්බර්ස් දාලා තියෙනවා. ඒ පන්තිත් සමග සම්බන්ධ වෙලා ඔයාලට නිවැරදි ශාස්ත්‍රීය ශිල්පී ඉගෙන ගන්න නිවැරදි ගුරුන් යටතේ හොඳ පර්ෆෝමින් ආටිස්ට් කෙනෙක්, නිකන් සංගීත ඉගෙන ගන්න දරුවෙක් නෙමෙයි, හොඳ පර්ෆෝමර් කෙනෙක් බිහි කරලා දෙන්න අපි පොරොන්දු වෙනවා. මොකද මේ ලෝකෙට තරු ඉන්නවනේ පුතේ. ස්ටාර් රියැලිටි වැඩසටහන් වල තරු ඕන තරම් පායනවා මේ රටේ. ඒ තරු පායලා පහුවෙන්දට ඒ තරුව වැටිලා යනවා. සෝඩා බෝතල් වගේ කියන්නේ. අමරසරි පීනිස් ගායන ශිල්පියාගේ හොඳ සින්දුවක් තියෙනවා, සහෙලි රෝචනා ගමගේ එක ගායනා කරන ගදඹකුල පිරිවරා රසික කැල අබුමුවේ තාරුකාවක් වන්න එක රැයින් ගුරුතුමනි ගයන්නට අවසරයි. මේ සින්දුව පුළුවන් නම් හොයාගෙන අහන්න. භෛරවීරාගේ පදනම් වෙලා තියෙන්නේ මේ සින්දුවේ. තියෙන්නේ එක රැයින් තරුවක් නොවි නිවැරදිව ශිල්පී ඉගෙනගෙන හොඳ සංගීතඥයෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ඒ අවවාදය ඕදන ආදරණීයව සෙනෙහබරව අවසාන වශයෙන් දෙන ගමන් අද ආසාවරි රාගය ඔයාලට මම මේ ගෙනාවේ බොහොම කෙටියෙන්. රාගයක් කියන පොතේ මාස 3ක්වත් අඩුම ගානේ එක දිගට ඉගෙන ගන්න ඕනේ, අඩුම ගානේ. උපරිම ජීවිත කාලයක් අපිට මදි කරාගයක් හරියට ඒ රාගයේ අපි මොකක්ද ඒකට කියන්නේ මාස්ටර් කරන්න. ඒ රාගය අපිට රාගයක් කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද රාගය අපිට ආරූඪ වෙන වගේ එකක් තමයි වෙන්නේ. ඒ රාගය ඇතුළට ආවම අපි එයාට ඕන විදිහට අපි හැඩගැහෙනවා. නමුත් ඒකට අවශ්‍ය මූලික සාධක අපේ උගුර පුහුණු කරලා තියෙන්න ඕනේ, ස්වර අභ්‍යාස ගයලා තියෙන්න ඕනේ, හොඳ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන තියෙන්න ඕනේ, සංගීත භාණ්ඩ තාම්පුරාවක් අරගෙන ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ, ශ්‍රුති අවබෝධයක් තියෙන්න ඕනේ. මම කියන්නේ අවුට් කියන එක Tamanට තේරෙන්න එපා. දැන් මමත් මේ අවස්ථාවේ තාන් කියනකොට මගේ ඇතුළත් බේසුරා, අපි කියන්නේ අවුට් ඔෆ් පිච් කියමුනා. ඒ කියවෙන හේතුව පුහුණුව මදිකම සහ අපි තාක්ෂණත් එක්ක ගැටෙනකොට මේ ඒකෝස්ටික් ලයිව් කියන වගේ නෙමෙයි, මේ කණේ ගහගත්තාම අපිට මයික් එකක්
හෙඩ් ෆෝන් එකක් ගහමම අපිට ඇහෙන දේවල් සාමාන්‍ය වයිබ්‍රේෂන් එකට වඩා වෙනස්. ඉතින් ඔයාලට මේ ගොඩාක් දේවල් තියෙනවා පුතේ සංගීතය ඉගෙන ගන්න. ඉතින් අපි මේ ආරම්භක වැඩසටහන මම හිතන්නේ මම කරන පළවෙනි වැඩසටහන මේ නාලිකාවෙන්. ඉතින් තවත් වැඩසටහන් රාශියක් එක්ක ඉස්සරහට එකතු වෙන්න මම බොහොම ආදරෙන් බලාපොරොත්තු වෙනවා. දූදරුවොත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තරම් මේක බෙදා ගන්න. ශිල්පයට ලෝභ වෙන්න පා කවදාවත් තව යාළුවොත් එක්ක බෙදා ගන්න. එතකොට ඔයාලට තව ගොඩක් දේවල් හම්බෙයි. ඉතින් අනාගතයේ සුබ වේවා. මේ දවස්වල පරිස්සමෙන් ඉන්න. ඔයාලට මොන හරි තියෙන ගැටලු කමෙන්ට්ස් වලට දාන්න. අපි නම්බර්ස් දාන්නම් යටින්. සහරු අධ්‍යාපන ආයතනය සහ සසනි සංගීත ආයතනයත් එක්ක එකතු වෙලා අද මේ කරපු පළවෙනි වැඩසටහන මම ඉදිරිපත් කළේ පමල්ක මංජිත කරුණානායක. මට සහාය වුණේ කමුදු අභිෂේක් කුරේ. ඉතින් මේ තිරය පිටපස උදව් කරපු සියලු දෙනාටත් ස්තුතිය ප්‍රකාශ කරනවා. සියලු දෙනාට ශාස්ත්‍ර අවබෝධය තව තවත් වැඩියෙන් ලැබේවා කියලා ආශිර්වාද කරමින් අද වැඩසටහන මෙතන නිමා කරනවා. එක් වෙලා සිටි සියලු දෙනාට ස්තුතියි. තෙරුවන් සරණයි. ආයුබෝවන්.